රෝස වගාවක් කරන විට අපිට දකින්න ලැබෙන ගැටළු වලින් එකක් තමයි රෝස පත්‍ර වැටීම. ඒ කියන්නේ හැලීම. ඒක ගොඩක් අයට බලපාන ප්‍රශ්නයක්. මගෙන් ගොඩක් අය කෝල් කරලා අහනවා රෝස පත්‍ර ටික ඔක්කොම හැලිලා තේනවා මොකද කරන්න කියලා. මම අද ඔයාලට ඒකට විසඳුමක් කියලා දෙන්නම්. ඇයි ඒකට හේතුව කියලාත් කියලා දෙන්නම්. ඇත්තටම අපි රෝස වගා කරනකොට හේතු දෙකක් තියෙනවා පත්‍ර හැලෙන එකට. එකක් තමයි වැස්ස කාලෙදී පත්‍ර මතට වෙහි ජලය වැටීම. වෙහි ජලය වැටුනහම ඇත්තටම පත්‍ර හැලෙනවා. මම කලින් වීඩියෝ එකෙත් උඹලන්ට කියලා දීලා තිනවා ජලය යොදනකොට අපි පත්‍රවලට ජලය යොදන්නේ නැහැ කියලා. එතකොට වර්ෂා කාලෙදී සිද්ධ වෙන්නේ නිතරම රෝස පත්‍රවලට ජලය වැටෙනවා. එතකොට රෝස පත්‍රවලට දෙලීර ඇවිල්ලා ඊට පස්සේ පත්‍ර ටික ඔක්කොම හැලිලා යනවා. ඒක එක හේතුවක්. එතකොට අපි බලමු මේ ප්‍රශ්නෙන් කොහොමද මිදෙන්නේ කියලා. ඒ කියන්නේ පත්‍රවලට ජලය වැටුනහම පත්‍ර හැලලා යන විසඳුමට මොකද කරන්න කියලා. අපි බඳුන් ගතව රෝස වගා කරනවා නම් ඔයාලට පුළුවන් වර්ෂා කාලයේදී වර්ෂා ජලය රෝස පත්‍රවලට වැටෙන්නේ නැති, ඒ කියන්නේ රෝස ශාකයට වතුර වැටෙන්නේ නැති තැනකින් අරගෙන ගිහිල්ලා තියන්න. එතකොට පත්‍ර හැලෙන්නේ නැහැ. ඒක එක හේතුවක්. එතකොට දැන් මේ වර්ෂා කාලයේදී ඔගොල්ලෝ කිව්වොත් දැන් වර්ෂාව නැති හොඳටම අවුව තියෙන කාලයටත් පත්‍රවල පත්‍ර හැලෙනවා කියලා. ඒකට එක හේතුවක් තමයි ජලය යොදනකොට පත්‍රවලට ජලය යෙදීම. අපි ජලය යොදනකොට පත්‍රවලට ජලය යොදන්නේ නැහැ, මාධ්‍යයට විතරයි අපි ජලය යොදන්නේ. රෝස ශාකයේ ප්‍රිය කරන්නේ හිරු එළිය තියෙන තැනක ඉන්න. ඒක නිසා රෝස ශාකයට හොඳින් හිරු එළිය වැටෙන තැනක තමයි අපි රෝස වගා කරන්න ඕනේ. අපි බඳුන් ගතව කරනවා නම් ඒ බඳුන හොඳට හිරු එළිය වැටෙන තැනක තමයි අපි තියන්න ඕනේ. එතකොට තව දැන් එකක් මම කිව්වා ජලය පත්‍ර වලට වැටුනහම තමයි රෝස පත්‍ර හැලෙන්නේ කියලා. මම කිව්වා හේතු දෙකක් තියෙනවා කියලා. තව එක හේතුවක් තියෙනවා. එකක් තමයි පොහොර නිසි විදිහට, ඒ කියන්නේ හරි විදිහට නොලැබුණහම පත්‍ර හැලෙනවා. එතකොට රෝස ශාකයටත් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන මේ පොහොර තුනම අවශ්‍ය වෙනවා. ඒක නිසා මොනව හරි එක දෙයක් හිග වුණොත් එහෙම ඒ පත්‍ර හැලෙනවා. අපි ගෙමුකෝ පොස්පරස් උනතාවයක් වුණොත් රෝසවල රෝස පත්‍රයේ තියෙන අග කොටස හැකිලිලා ඊට පස්සේ කහ වෙලා ඒක හැලෙනවා. එතකොට පොටෑසියම් උනතාවයක් වුණොත් මල් පිපීමේ අඩුවක් විතරක් නෙවෙයි පත්‍ර හැලෙන එක සිද්ධ වෙනවා. ඒ නිසා අපි රෝසවලට පොහොර යොදනකොට සති දෙකෙන් දෙකට අනිවාර්යයෙන්ම පොහොර යොදන්න ඕනේ. මොකද රෝස ශාකය ගොඩක් ඉක්මනින් පොහොර උරා ගන්නවා. ඒ නිසා මාස ගානක් පොහොර නොදම හිටියොත් ඒ පත්‍ර හැලෙනවා. ඒ නිසා රෝස වගා කරනකොට පොහොර නිසි විදිහට යොදන එකත්, ඒ වගේම රෝස කප්පාදුවත් හරියටම හරි කාලෙදි කරන්න ඕනේ. ඒ දෙකම හරියට නොකළොත් අපිට මල් ගන්නත් බැරි වෙනවා, පත්‍ර ටික හොඳින් තියාගන්න බැරි වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ මගේ මම මේ රෝස ශාකය ගත්තොත් මේ රෝස ශාකය මම දැන් මේ වීඩියෝ එක මම ඔයාලට කරන්නේ නොවැම්බර් මාසේ. ඒ කියන්නේ ගොඩක් වහිනවා. නමුත් මේ රෝස ශාකය දකිනකොට ඔයගලන්ට පේනවා ඇති මේකේ පත්‍ර ටික නිරෝගීව තියෙනවා. මලුත් හොඳටම නිරෝගීව තියෙනවා. මේ තද්ද වර්ෂාවක් තියෙන කාලයක්. නමුත් මම මේක රැකගෙන තියෙන්නේ මම මේක එක දවසක්වත් වර්ෂා ජලයට අහු වෙන්න තියලා නැහැ. මම මේක වහින කාලෙට වතුර වැටෙන්නේ නැති තැනක ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි. එතන කියමුකෝ දිගටම සති 3-4ක් වහිනවා කියලා. නමුත් අපි අවුව වැටෙනකොට අපි අවුවට ඒ පැලේ ගිහිල්ලා තියන්න ඕනේ. තද අවුව වැටෙනකොට දිගටම වැස්සත් අවුව වැටෙන වෙලාවක් තියෙනවානේ. ඒ අවුව වැටෙන වෙලාවේ අපි ගිහිල්ලා හොඳට අවුව වැටෙන්න තියන්න ඕනේ. මොකද හිරු එළිය හොඳින් ප්‍රිය කරන ශාකයක්. ඒ වගේ ඒ විදිහට තියාගෙන තමයි මම මේ රෝස පැලේ නිරෝගීව තියාගෙන තියෙන්නේ. ඉතින් බඳුන් ගතව කරනවා නම් අපිට ඒක හරියට කරගන්න පුළුවන්. නමුත් අපි බිම හිටවනවා නම් රෝස වගා කරනවා නම් අපිට ඒක කරන්න වෙන්නේ නැහැ. එතකොට අපි කරන්න දෙයක් නැහැ. රෝස පත්‍ර වැටුනහම නැවත වහින්න ඇති වෙනකොට අපිට පුළුවන් හොඳ කප්පාදුවක් කරලා නැවත ඒ පත්‍ර ටික ලබා ගන්න. එතකොට වර්ෂා ජලයෙන් විතරක් කොළ ටික හැලෙනවා නම් ශාකේ විනාශ වෙලා යන්නේ නැහැ. ඒක ඊට පස්සේ මේ වර්ෂාව නැතර වුණහම හොඳට දළු දාලා
නැවතත් තිබුණ විදිහටම ගොඩ නැගෙනවා. නමුත් පොහොර හොඳට තියෙන්න ඕනේ. පොහොර නොතිබුණොත් අර තත්ත්වය උදා වෙනවා. ඒ කියන්නේ පත්‍ර ටික වැටිලා ශාකය මැරිලා යනවා. ඒක නිසා අපි කප්පාදු කරනකොට ශාකයේ හොඳට පොහොර තියෙන්න ඕනේ. පොහොර අලුතෙන් දාලා හොඳට පොහොර උරා ගන්න මට්ටමේ තියෙන්න ඕනේ කප්පාදු කරනකොට. අපි කප්පාදු කරනකොට පොහොර නැතුවත් තිබුණොත් ශාකය මැරිලා යන්න පුළුවන්. ඒක එකක්. ඒ වගේම පොහොර අපි දැන් බිම හිටෙව්වහම ගොඩක් කාලවට රෝස ශාකය මැරෙන්නේ නැහැ. ඒකට හේතුව රෝස ශාකය ඉක්මනින් පොහොර උරා ගන්නවා. වටේට තියෙන පොහොර ඔක්කොම උරා ගන්නවා. ඊට පස්සේ පොහොර අඩුනම් මුල් ඈතට විහිදලා ගිහිල්ලා පොළවේ ඈතින් පොහොර උරාගෙන ගහ කොහොමත් නඩත්තු වෙනවා. හැබැයි බඳුන් ගතව කරනකොට එහෙම කෙරෙන්නේ නැහැ. බඳුන් ගතව කරනකොට ඒ පොහොර බඳුනේ තියෙන පොහොර ටික විතරයි උරාගන්නේ. ඊට පස්සේ නැවත අපි අනිවාර්යෙන්ම පොහොර යොදන්න ඕනේ. පොහොර යෙදුවේ නැත්තම් ශාකය විනාශ වෙලා යනවා. ඒ නිසා ඕගොල්ලෝ හොඳින් වග බලා ගන්න ඕනේ. රෝස වගාවක් කරනකොට පත්‍ර මතට වර්ෂා ජලය හෝ අපි යොදන ජලය නොයදා ඉන්න. ඒ වගේම හරි කාලයට පොහොර යොදන්න. මේ දෙකම හරියාකාරව සිදුුනේ නැත්තම් මේ පත්‍ර හැලිලා රෝස ශාකය විනාශ වෙනවා. ඒක තමයි අපි කරන්න ඕන විසඳුම.